now at Australia's Sydney Met and win a scholarship of up to $15,000. Apply today. අලුත් අවුරුදු උදාවීමට තවත් හොරා කිහිපයක් ඉතිරිව තිබේදී ගම්බිම්බලයන ජනතාවගෙන් ඊයේ රාත්‍රියේදීත් කොළඹ නගරයේ පිරී ගියා. මේ පිටකුටුව මධ්‍යම බස් නැවතුම් පොලේ සහ බැස්ටිල් මාවත පෞද්ගලික බස් නැවතුම් පොලේ ඊ රාත්‍රියේ තත්ත්වයයි. බස් නම් තියනවා දැන් එතනක වැඩි ටිකක්. පැය භාගයකට පස්සේ තමයි බස් එක යන්නේ. ජනතාවට ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා නොතිබෙන පසුබිමක ඊයේ රාත්‍රියේ ජනතාවට ගම්බිම්බලා යෑමට කොළඹ කොටුවේ සිට දුර පළාත් සඳහා බස් රථ යෙදවීමට පොලිසිය පියවරගෙන තිබුණා. ඔයගොල්ලන් මේ අපහසුතාවය පත් වෙන නිසා ගරු පොලිස්තුමාගේ නියෝගයට අනුව ඔයගොල්ලෝ මේ යවන මේ බස් තාර පොලිසිය බස් තාර. ටිකට් එක නැතුව ෆ්‍රී යවන්න. ඔව්. ගිගම මොලේ කේනිය. වලපනේ දක්වා ගමන් යන බස් එකක් අපිට නොබිලේ ඉඳපු රස්තාව ලබා දෙනවා. ඇත්තටම කරපු සේවයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ස්තුතිය මේ අවස්ථාවේ පිටනවා. එමෙන්ම පොලිසිය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රාත්‍රී දෙකෙහිදී යොදවා ඇති අතර එම නිලධාරීන් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරනු ලබනවා. කොටුව දුම්රිය ස්ථානයේද මගින් බොහෝ පිරිසක් අද උදැසන දක්නට ලැබුණා. ගම්බිම්බලා යෑමට පැමිණි පිරිස් පවසන්නේ ප්‍රමාණවත් දුම්රිය නොමැති වීම නිසා තමන් අපහසුතාවයට පත් වූ බවයි. හවුස්ෆුල් උදේ ආපු එකේ දැන් අටා මට නිකන් ඉන්නවා. නානුව නුවර එළියන්න. ඉතින් උදේ ආපු ට්‍රේන් එකේ යන්න බැරි වුණා. ටිකටුත් ගත්තා. නැග් ගන්න බැරි වුණා. ඒ තරම් සේනක. ඇත්තටම නෑ විශේෂ දුම්රිය සේවාවක් දාලා තිබුණේ නෑ. ස්පෙෂල් එකක්වත් නෑ. ඉතින් තාම මිනිස්සු හැම තැනම යන්න විදිහක් නෑ. ඉතින් කොළඹ කොටුවේ සිට බදුළු දක්වා ගමන් කිරීමට අද උදැසන කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගින්ට දුම්රියට ගොඩවීමට සිත වුණේ මෙලෙසින්. හරියට සෙනඟ වැඩි නැග ගන්න බෑ. මේ කෝච්චි තියනවා කියලා මේගොල්ලෝ කියන විතරයි. නමු කෝච්චි නෑ. නුවරට සෙනඟ ඉන්නවා හරියට. ඒක නුවර ට්‍රේන් එකක් දාන්න ඕන. බලන්න කොච්චර මිනිස්සු කොච්චර අමාරුවෙන්ද යන්නේ කියලා. සීට්ටක් අල්ලගත්තා නේ. තව භාගයක් එළියේ. ඒක අමාරුද වෙන දෙයක් නේ. මේ අද පෙරවරුවේ කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළ සහ බැස්ටිල් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේ තත්ත්වය. අද උදෑසන කාලයේදී කොළඹ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ දෙක සහ කොටුව දුම්රිය ස්ථානයේ ආශ්‍රිතව අප සිදු කළ නිරීක්ෂණයේදී අපට දැක ගැනීම ලැබුණේ ඊයේ සහ පෙරේදා පැවති එම පෝලිම් සහ තදබදය මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇති බවක්. කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ ප්‍රධාන බස් නැවතුම් පොළ දෙකෙන් සහ කොටුව දුම්රිය ස්ථානයෙන් කොළඹ සිට පිටපළාත් කරා ප්‍රවාහන මාධ්‍යන් ධාවනය වෙමින් තිබෙනවා. අවුරුදු උදාවට පෙර අද දිනෙදිත් තමන්ට අවැසි ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ජනතාව උද්‍යෝගයෙන් ක්‍රියා කරන අයුරු දක්නට ලැබෙනවා. පමුණුව ප්‍රදේශයට අදත් විශාල ජනතාවක් පැමිණ සිටින අයුරු ඉන්නේ. විශ්වසේ වැඩියම හොඳටම හොඳයි. කොළඹ පමණක් නොව පිටපළාත්වල ජනතාවද අදත් වෙළඳපොළට පැමිණ ඇත්තේ තමන්ට අවැසි දෑ මිලදී ගැනීමටයි. Thank you.
අරුතු කෑම මිසට අවශ්‍ය කැවිලි මිලදී ගැනීමට ජනතාව දක්වන්නේ දැඩි කැමැත්තක්. කොණ්ඩගම් 60යි, මුංකෑම් 60යි, කොකිස් 30යි. අවුරුදු හොඳයි හැමෝටම, සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.